අධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා, මහාචාර්ය දයාරෝහණ මැතිතුමා, ආචාර්ය චමිල ලියනගේ මැතිතුමා, සරත් ඒකනායක මැතිතුමා, චන්ද්‍රිකා සුවිස මැතිනිය ඇතුළු විද්වතුනි, ආරාධිත අමුත්තනි, මම මුලින්ම සුභපතනවා දිවානි හෙට්ටිගේ මහත්මියට. එතුමියගේ මේ ග්‍රන්ථය සිසු ගුරු ඉගෙනුම් සංනිවේදන ක්‍රම හා සාරධර්ම ප්‍රවර්ධන කියන ග්‍රන්ථය ඉතා වටිනා ග්‍රන්ථයක්. දොරට වඩින අවස්ථාවේ මට ඊට සහභාගි වීමට අවස්ථාව ලැබීම පිළිබඳව අපේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා ඇතුළු විද්වත් මණ්ඩලය විෂයානුබද්ධව දීර්ඝ වශයෙන් දේශනා කීපයක් සිදු කළ නිසා මම දිගට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා ගෙන් අපිට ඉගෙන ගන්න වාසනාව ලැබුණේ නැහැ. හැබැයි මගේ බිරිඳ එතුමාගේ ශිෂ්‍යාවක් කැලණිය විශ්වවිද්‍යාලේ එතුමාගෙන් ඉගෙන ගත්ත ඒවා වරින් වර අපිට උගන්වනවා ගෙදරදී. ඒ නිසා ඔබතුමා ගැන මටත් යම් කිසි කියවීමක් අවබෝධයක් තියෙනවා. එකම එතුමා අද අධ්‍යාපන ක්‍රමය ගැන කියන ගමන් කියපු කරුණු කීපයක්ම මගේ හිතට ටිකක් දැනුණා. එකක් ආර්ථික වශයෙන් ගත්තම අද ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳව මහාචාර්යතුමා කිව්වා. ඒක කියනකොට මට මතක් වෙන්නේ අර සුනිල් එදිරිසිංහ සූරීන්ගේ ගීතයක් තියෙනවා, සිප්කිරි පෙවූ මූසිලයන් උඩු මහලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. මං හිතන අද සමාජයේ තිබෙන නියම තත්ත්වයක ආවට ගියාට ලිප එකක් නෙවෙයි මං ඒක කතා කරලා තියෙනවා මහින්ද චන්ද්‍රසේකරයන් එක්ක. එතුමාගේ අත්දැකීමක් ඒක. අද තියෙන දේශපාලන චරිතයකුත් එතුමාගේ ශිෂ්‍යෙක් සම්බන්ධ එතුමාට මූණ දෙන්න ලැබුණු අත්දැකීමක් ඒක. ඉතින් ඒ කාරණයක් එහෙම තියෙනවා. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවය අපි දන්නවා. අම්මගේ තාත්තගේ ලේවලින් කිරි සුවඳෙන් ඒ ඇති වෙන දෙමව්පියන්ට ඇති වෙන බැඳීමෙන් පස්සේ අපි තුළ බැඳීමක් ඇති වෙන්නේ ගුරුවරයාත් එක්ක. මොකද අපිට ලෝකය කියලා දෙන්නේ මේ සමාජයේ ජීවත් වීම සඳහා අපි හැඩගස්සන්නේ ගුරුවරු. මම හිතනවා මං මහාචාර්යතුමනි මං හිතනවා මං තමයි අපේ ඉස්කෝලේ හිටපු මං හිතනවා හොඳම ශිෂ්‍ය මම කියලා. ඒකට හේතුව අපේ පාසලේ ගුරුවරුන්ගෙන් වැඩියෙන්ම අල්ල පැලෙනකම් ගුටි කාලා තියෙන්නේ මම නිසා. මම දන්නවා මම හොඳම ශිෂ්‍යයා කියලා. ගුටි කාපු නිසා විතරක් නෙවෙයි, ඔච්චර ගැහුවත් කවදාවත් කිසිම ගුරුවරයෙකුට එරෙහිව මට අහිතක් හිතිලා නැහැ. ඒ ගුටි කාපු අතීතයේ මතක් වෙනකොට පුදුම සුන්දර භාවයක් මට අදටත් දැනෙනවා. මේ ජනසන්නිවේදන කියන විෂය අපේ රටට අලුත්. මේ විෂය හඳුන්වලා දුන්නේ අපේ මහාචාර්යතුමා මට මතකයි. ඒ වගේම මහාචාර්ය තිස්ස කාර්යවස මැතිතුමත් විමල් දිසානායක මැතිතුමා තමයි මේක අපේ රටට විෂයක් විදියට ළමයින්ට උගන්වන්න විශ්වවිද්‍යාලයට ආරම්භ කළේ. හැබැයි ගුරුවරයෙක් කියපුවාම ඔහුට ජනසන්නිවේදනයේ පිළිබඳව අවබෝධය හරියට නැත්තම් ඒ ගුරුවරයා අසාර්ථකයි. අපි සමාජය පිළිබඳව කරන කියන ලබන හැම දෙයක් පිළිබඳව කෙනෙක් සම්බන්ධයෙන් අපි මිම්මක් ගන්නෙ ඔහුගේ සන්නිවේදන හැකියාව මත. එතුමා සඳහන් කරා නීතිඥ වෘත්තිය. නීතිඥ වෘත්තියේ අපි වෘත්තිකයන් විදියට විනිසුරුවරයත් එක්ක සන්නිවේදනය කරන ක්‍රමවේදය අනුව තමයි අපි සාර්ථකද නැද්ද කියලා තීරණය වෙන්නේ. දැන් මෙතන තියෙනවා ශ්‍රවණාගාරයක්, ඕඩියන්ස් එකක්. දැන් මේ ඕඩියන්ස් එක මට කුමක්ද කියලා මට අවබෝධයක් නැත්තම් මම සන්නිවේදනයන්සෙන් අසාර්ථකයි. මේ ඕඩියන්ස් එක දිහා බලලා ඕඩියන්ස් එකට ගැළපෙන එකක් කතාවක් නම් මම කරන්නේ මම සාර්ථක කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී අපිට ගැටලුවක් තියෙනවා.
මේ ශ්‍රවණාගාරයේ ඉන්න සියලු දෙනාම මං කියන දේ එකම ආකාරයෙන් තේරු ගන්නේ නැහැ. වෙනස් ආකාරයෙන් තේරුම් ගන්නවා. එතකොට මේ අධ්‍යාපනයේදී මිටත් වඩා සංවේදී. දරුවන්ට අධ්‍යාපනය ලබා දීමේදී ඒ දරුවන්ගේ මානසික තත්ත්වය අපේ මහාචාර්යතුමා කිව්වා වගේ අර කොළඹ අටේ පන්තිය වෙනකොට ඉතා ඉහළ මට්ටමේ බුද්ධිය තියෙන අය ඉන්නවා. හැබැයි නම ලියා ගන්න බැරි තවත් ඉස්කෝලක් තියෙනවා. එතකොට මේ ඉස්කෝලේ ඇතුලේ ගත්තම ඒ ශිෂ්‍යයන්ගේ අතරත් තියෙනවා තව තව පරතර. ඒක නිසා මේ sannivedanaya කියන එක පිළිබඳව හොඳ අවබෝධයකින් තොරව ගුරුවරයෙකුට සාර්ථක ගුරුවරයෙක් වෙන්න බෑ. ප්‍රංශේ හිටපු මරියෝ කියලා අධ්‍යාපන විශේෂඥවරියක් වරක් කියලා තියෙනවා. කවුරු හරි මගෙන් ඇහුවොත් ඔබ කැමති වෘත්තිය නැත්තම් රැකියාව කුමක්ද කියලා මම එක හෙළාම කියන්නේ ගුරු වෘත්තිය කියලා. මම ගුරු වෘත්තිය කියලා කියන්නේ මට ඉගෙනීම සඳහා තියෙන කැමැත්ත නිසාම නොව මටද ඉගෙන ගැනීම සඳහා තිබෙන කැමැත්ත නිසා කියලා. කියන්නේ ගුරුවරයෙක් කියන්නේ නිතරම උගන්වනවා වගේම ඉගෙන ගන්න ඕන. ලෝකය වෙනස් වෙනවා, විෂයන් වෙනස් වෙනවා. ඒක නිසා ගුරුවරයෙක් නිරන්තරයෙන්ම ඉගෙන ගන්න ඕන. දැන් මේ sannivedanaya ගැන අපේ ආචාර්ය චමිලලියනගේ මැතුමක බෞද්ධ sannivedan ක්‍රමේ අභයගිරිය. දැන් බෞද්ධ සාහිත්‍යය ගත්තම sannivedan ක්‍රමේ තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි හොඳම sannivedakaya. ඒ හොඳම සංවිදේ sannivedak කියලා කියන්නේ හේතුව අපි කාටත් ඇති බුද්ධියක් බුදුන් වහන්සේ දෙන පරචිත්ත ඥානය දන්න නිසා. එතකොට මේ පුජ්‍යලයට ගැළපෙන්න තමයි ඒ ධර්මයේ දේශනා කරේ. දැන් බුදුරජාණන් වහන්සේට උන්වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න ඉස්සෙල්ලාම තීරණය කරේ පස්වග තවුසන්ට. දංශක් පැවැත්වුම් සූත්‍රය ඒක කරේ දේශනාවක් විදියට. ඒ දේශනාව අවබෝධ කරගත්ත නිසා ඒ උදවිය සෝවාන් වුණා. තවත් අයට මේ දේශනාව කරාට අවබෝධ කරගන්න බෑ. ඊළඟට ගාලා අරන් බලන්න බද්දවග්ගිය කුමාරයෝ. මේ පස් නමේ පස්සේ හම්බෙන්න බද්දවග්ගිය කුමාරයා. දැන් බද්දවග්ගිය කුමාරයට බණ කිව්වද? බද්දවග්ගිය කුමාරයා යනවා, එයා ටික කලක් අභිසරුලියක් එක්ක, අද කාලේ නම් ගණිකාවක් එක්ක ජීවත් වෙලා මේ ගණිකාව ඔහුගේ භාණ්ඩ රම් භාණ්ඩ මුතුමැණික් හොර අරගෙන ගිහිල්ලා. බද්දවග්ගිය යන්නේ ඒ අර අභිසරුලිය සොයාගෙන. හැබැයි හම්බ වෙන්නේ මූණට බුදුන් වහන්සේ. එතකොට බුදුන් වහන්සේගෙන් ඔහු ප්‍රශ්නයක් අහනවා, මේ පැත්තෙන් සුරූපී කාන්තාවක් යනවා දැක්කද කියලා. බුදුන් වහන්සේ ඒකට පිළිතුරක් දෙනවා. මොකද්ද පිළිතුර? අනුන් ගැන හොයනට වැඩිය තමන් ගැන හොයාගත්තොත් නරකද කියලා ප්‍රශ්නයක් අහනවා. එතකොට බලන්න එතෙන්දී ඒ ප්‍රශ්නය ගැන හිතලා තමයි ඔහුට ධර්මය වටහා ගැනීමේ ශක්තිය ලැබුණේ. ඔහුට බණ කිව්වා නම් ඔහුට මේක තේරෙන එකක් නැහැ. ඊට පස්සේ අඟුලිමාල කියන මහා භයානක මිනි මරුවෙක් අවසානයේ බුදුන් වහන්සේට කරන්නේ නියෝගයක්. නවතින්න. බුදුන් වහන්සේ දෙනවා උත්තරයක්, මම නැවතිලා ඔබ නතර වෙන්න. මේ වචන හතරක හරඹයක්. sannivedanaye තියෙන ප්‍රබලතාවය. හැබැයි අඟුලිමාල බුද්ධිමතේ. ඒක නිසා ඔහුට මේ වචන හතර තේරුණා, මම නතර වෙලා ඔබ නතර වෙන්න. මේකේ තියෙන ගැඹුරු අර්ථය හොයන්නට ගියා. ඔහුට පුළුවන් වුණා ධර්මය අවබෝධ කරගන්න. ඊළඟට චුල්ලපන්තක. චුල්ලපන්තකට බණ කිව්වා නම් කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. ඔහු සිවුරු ඇරලා යන්න ගියේ මට බණ මතක හිටින්නේ නැහැ කියලා. බුදුන් වහන්සේ දුන්නේ මොකද්ද? දුන්න උපදේශය පරීක්ෂණයක් කරන්න. සුදු රෙදි කඩක් අරගෙන අවුව තියෙන තැනක හිටගෙන ඒක අතේ අතුල්ලන්න, මදින්න ඕන රාජෝහරණං රාජෝහරණං කියලා. ඔහොම පරීක්ෂණයක් කරා. ටික වෙලාවක් යනකොට මේක අපිරිසිදු වෙලා කිලිටු වෙලා යථාර්ථය හුට අවබෝධ ගන්න පුළුවන් උනේ අන්න එතනින්. ඒක නිසා ජනසන්නිවේදනය කියන එක ඉතාමත්ම සංකීර්ණ සහ පුළුල් විෂයක්. අපේ රටේ අධ්‍යාපනය පිළිබඳව විවිධ අර්ථ නිරූපණ ඉදිරිපත් වෙනවා. මහාචාර්යතුමා පැහැදිලි ලෙස අතුකෝරල මැතිතුමා කිව්වා මේ ග්‍රන්ථයේ පෙරවදන පළවෙනි
පේලි දෙක කියවනකොට තේරෙනවා මේ කතුවරියට මේ රටේ අධ්‍යාපනයේ තියෙනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ අවබෝධ කරගන්න තියෙනවා. ඒ පේලි දෙකේ කියන්නේ පන්ති කාමරය දේශන ශාලා ස්වරූපෙන් බැහැරව ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් කර ගැනීම නව ඉගෙනුම් ක්‍රියාවලියේ අරමුණයි. එහෙනම් තියෙන ක්‍රමයේ යායුතු තැනයි දෙකම පේලි දෙකකින් කියලා තියෙනවා. එතකොට ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න තමයි මෙච්චර මහන්සිලා මේ ග්‍රන්ථයක් කරලා තියෙන්නේ. මේ රටේ තියෙන අධ්‍යාපනය වෙනස් වෙන්න ඕන. පහුගිය කාලේ අපි පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම්කාරක සභාවක මම සභාපතිවරයා විදිහට වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ වාර්තාවේ අපි අවධාරණය කරලා තියෙනවා මේ රටේ වෙන්න ඕන අධ්‍යාපනයේ වෙනස. විශේෂයෙන්ම ප්‍රමුඛතාවය අපි දීලා තියෙන්නේ පූර්ව ළමා විය අධ්‍යාපනයේ අවශ්‍යතාවය. අවුරුදු 6 දක්වා වයසේ. අත වශයෙන්ම අර තුම කියපු පින්ලන්තේ ලෝකෙ පිළිගන්න හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියෙන පින්ලන්ත ක්‍රමේ හරිම සාරගර්භ ක්‍රමයක්. ළමයින්ට අධ්‍යාපනය එපා නොකර අධ්‍යාපනවල උනන්දුවක් ආසාවක් ඇති කරවල උගන්වන ක්‍රමයක් එහෙදී. අපේ තියෙන්නේ පෙර පාසල්වල ළමයට අධ්‍යාපනය තිත්ත කරවන ක්‍රමයක්. අවුරුදු 4-3-4 ළමයින්ට හෝඩිය උගන්වන්න යනවා කටපාඩම් කරලා. ඒ ළමයට අධ්‍යාපනය එපා වෙනවා. දැන් මේ පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන අපි ගැඹුරින් අධ්‍යයනය කරා මේ වාර්තාව දෙන්න කලින්. මාචාර්යතුමා මට හිතිච්ච දේ තමයි මේ ක්‍රමය අධ්‍යයනය කරාට පස්සේ අපි 1960-70 දශකේ ලංකාවේ ලැබපු අධ්‍යාපනයමද කියලා හිතනවා. දැන් පින්ලන්තේ තියෙන දියුණුවයි කියන එක. එහෙනම් අපේ දියුණුව එක පිරිහිලා එහේ දියුණුව එක දැන් තමයි පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපිට යන්න තියෙන්නේ ආපස්සට. යම් යම් වෙනස්කම් වෙන්නට ඕන තමයි. ඒ නිසා අපි අවධාරණය කරලා තියෙනවා මේ කටපාඩම් කරන ක්‍රමයෙන් මේ දරුවෝ ඈත් කරන්න ඕන. අපේ අධ්‍යාපන ක්‍රමයේ හැදිලා තියෙන්නේ දැනුම දියුණු කරන්න, එකතු කරන්න මිසක් බුද්ධිය දියුණු කරන්න නෙවෙයි වැඩිබර තියෙන්නේ, දැනුම එකතු කරන්න. ඒ කියන්නේ ලොකු පොත් බෑග් එකක් දෙන්නේ. ඔළුවට එකතු කරගන්න බැරි ටික බෑග් එකට හරි එකතු කරන්න ඕන. එතකොට අපි විභාගවලට විභාග ලියලා කටපාඩම් කරොත් විතරයි විභාග පාස් වෙන්න පුළුවන්. මේ ක්‍රමයට සාමාන්‍ය පෙළ, උසස් පෙළ, ඇල්බර්ට් අයින්ස්ටයින් හරි ෂේක්ස්පියර් හරි ලිව්වනම් මම අනිවාර්යයෙන්ම ෆේල්. ඒගොල්ලන්ට මේ විභාගේ පාස් වෙන්න බෑ. දැන් අද ලෝකෙ මේ ක්‍රමෙන් ඈත් වෙලා තියෙනවා. මේක බ්‍රිතාන්‍ය ක්‍රමයද? අද බ්‍රිතාන්‍ය ක්‍රමය මේක අතහැරලා තියෙනවා. දැන් අද බ්‍රිතාන්‍ය වැඩිබරක් දෙන්නේ ඇසෙස්මන්ට් බේස් එඩියුකේෂන්. තක්සේ ළමයගේ ක්‍රියාකාරකම් ඇගෙයීම් කරලා. ඇමරිකාව වගේ රටක වැඩිපුර බර තියෙන්නේ ඒක. අපි කියන්නේ නැහැ ලෝකෙ රටවල් කොයි රටෙත් තියෙනවා කොපි කරන්න උවමනාවකුත් නැහැ. හැබැයි මේක සමබර ක්‍රමයකට අපි යන්න ඕන. ඇසෙස්මන්ට් බේස්, එක්සමිනේෂන් බේස් කියන දෙක පදනම් කරගෙන යන්න ඕන. ඒ වගේම තමයි මේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ අපි අවුරුද්ද අවුරුද්ද වැඩි කරලා තියෙනවා. ළමයෙක්ගේ වටිනා ජීවිත කාලෙන් එතන අවුරුද්දක් අපි නාස්ති කරනවා. ඒ වගේම උසස් අධ්‍යාපනය. අද අපේ රටේ තියෙනවා රාජ්‍ය විශ්වවිද්‍යාල 22ක්, පෞද්ගලික විශ්වවිද්‍යාල 26ක්, සංඛ්‍යාව හරියට දන්නේ නැහැ, තවත් විදේශීය විශ්වවිද්‍යාලවල සාකා අනුබද්ධ ආයතන 270කට වැඩි කියලා කියනවා. තියෙන තැන් දන්නේ නැහැ. උගන්වන්නේ මොනවද දන්නේ නැහැ. දෙන සහතික මොනවද දන්නේ නැහැ. හැබැයි 130-40-50 ගෙවන්න ඕන බව විතරක් දන්නවා. එතකොට මේ රටේ අධ්‍යාපනයේ අයාලේ ගිහිල්ලා තියෙන එක නික පිළිගන්න ඕන. ඒක නිසා තමයි අපි ඒ ඉදිරිපත් කරපු වார்த்தාව අනුව එය පිළි අරගෙන තිබෙනවද මේ වෙන විට අමාත්‍ය මණ්ඩලයෙන් උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පනත මේ වන විට කෙටුම්පත් වෙලා තියෙනවා. අනෙකුත් ප්‍රතිසංස්කරණත් ඉදිරියේදී කළ යුතු බවට අධ්‍යාපන බලධාරීන් පිළි අරගෙන තියෙනවා. ඒ පිළිබඳව අධ්‍යාපන විශේෂඥයින් අවශ්‍ය තීන්දුව තීරණ අරගෙන ක්‍රියාත්මක වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තව එක කාරණයක් කියනවා. අපේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මැතිතුමා කිව්වා දැන් යම්කිසි ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේ තාක්ෂණයේ දියුණු වෙලා තියෙනවා. ගිය සියවසේ ක්‍රමයට මේ සියවසේ යන්න බෑ. මේ සියවසේ අපිට වැඩිය දරුවෝ ඉදිරියෙන් ඉන්නේ. ඒ තාක්ෂණයේ දියුණුව තියෙනවා. හැබැයි මේ අධ්‍යාපන එක කොටසක් වෙන්න ඕන. මේ තාක්ෂණය යහපතට පමණක් යොදා ගැනීමේ ක්‍රමවේදයකට. නැත්නම් මේ තාක්ෂණය දෙපැත්තටම යොදා ගන්න පුළුවන්. දරුවන්ට ඒක ඒ විදිහට දරුවෝ හුරු වුණොත් එම තාක්ෂණය
මානව සමාජයට පළදායක එකක් වෙන්නේ නැහැ. ඒක අහිතකර වෙන්න පුළුවන්. ඒක නිසා අධ්‍යාපන ක්‍රමයේම කොටසක් වෙන්න ඕන. ඇල්බර්ට් අයින්ස්ටයින් අදගෙන දැකලා තියෙන අවුරුදු 100කට කලින් 1920 ගණන්වල එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවා. මේ මට අනාගතය ගැන බය හිතෙන දවසක් ගැන තේරෙනවා. ඒ දවස තමයි නූතන තාක්ෂණය මානව සහසම්බන්ධතාවය පහු කරගෙන යන දිනය. එදාට මේ ලෝකේ ඉතුරු වෙන්නේ මෝඩයෝ විතරයි. අපි එතෙන්ට යමින් පවතිනවා. අද පවුල්වල සම්බන්ධතාවය නැහැ. දූදරු සම්බන්ධතාවය නැහැ. අසල් වැසියෙක් සම්බන්ධතාවය නැහැ. අපේ සම්බන්ධතාවය තියෙන තාක්ෂණයට. දරුවා පාසලේ ගෙදර ආවට පස්සේ කොම්පියුටරේ ස්මාර්ට්ෆෝන් එකේ. ස්වාමිපුරුෂයා ගෙදර ආවට පස්සේ කොම්පියුටර් එකේ නොනා වැඩ කරලා ආපුවම එයාගේ ටෙලිෆෝන් එකේ ස්මාර්ට්ෆෝන් එකේ. අද මේ මානව සහසම්බන්ධතාව දුර වෙලා දුරස්ත වෙලා තියෙනවා. ඒක ඉතා භයානක ප්‍රවණතාවයක්. ඉතින් මේ සියල්ල පිළිබඳව හොඳ පර්යේෂණයක් කරලා දිවාන හෙට්ටිගේ මැතිණිය මේ ඉදිරිපත් කරපු ග්‍රන්ථයෙන් අපිට ඉගෙන ගත හැකි පාඩම් බොහොමයි. එදුමෙට මේ වගේ වටිනා ග්‍රන්ථ අනාගතයේ තව තවත් ලියන්න